ප්‍රධාන කටයුතු අද දින න්‍යායපත්‍රයේ විෂයාංක 123 සහ විෂයාංක 124. ගරු පාට්ලි ජම්ප් කරනවා. ගරු කතානායකතුමනි, අද දිනේ අප විසින් මූලික අධ්‍යන ආයතනය සම්බන්ධයෙන් වූ පනත සංශෝධනය කිරීම සඳහා මේ ගරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. එහිදී මූලික වශයෙන් මූලික අධ්‍යන ආයතනයේ කරුණු දෙකක් කතා නැගතු බම්බුල්. කතා කරන්නක ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද දිනේ අප විසින් 1981 අංක 55 දරන ශ්‍රී ලංකා මූලික අධ්‍යයන ආයතන පනත 1997 දී සංශෝධනය කෙරුණා. එම පනත තවදුරටත් සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම් පතක් අද අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. එහිදී මූලික වශයෙන් කරුණු දෙකක් අපි අවධාරණය කර තිබෙනවා. එකක් තමයි මේ මූලික අධ්‍යයන ආයතනය ජාතික මූලික අධ්‍යයන ආයතනය ලෙස නැවත නම් කිරීමත්, දැනට මූලික අධ්‍යයන ආයතනයේ පාලක මණ්ඩල සංයුතිය වෙනස් කිරීමට යෝජනා කිරීම. දැනට මූලික අධ්‍යයන ආයතනයේ පාලක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂ නායකතුමා වැනි රටේ ඉතාම ඉහළම බලධාරීන් තිදෙනෙක් නිල බලයෙන් පත් කර තිබෙනවා. නමුත් මේ පසුගිය කාලයේ ඇතිවෙච්ච සාකච්ඡාවලදී අපිට පෙනී ගියා, මෙවැනි රටේ ඉහළම බලධාරීන් තිදෙනා මේ ආයතනයේ කටයුතු කිරීම, පාලක මණ්ඩලයේ කටයුතු කිරීම අවස්ථාවලදී ඒ අයට යම් යම් අවස්ථාවලදී ඔවුන්ගේ කාලය ඒ සඳහා වැය කිරීම සාධාරණද, ඒ වගේම රජයේ ව්‍යාපාරකාරක සභා රැස්වීම වලට ආදීට ඔවුන්ට වගකීමට සිදුවෙන නිසා, ඒ වෙනුවට ජනාධිපතිතුමාගේ මතය අනුව ආයතනවල වැඩවලට විශේෂ සුසුකම් දරන තැනැත්තෙක් අතරින් පත් කරනු ලබන 4 දෙනෙක්, මින් එක්කෙක් සභාපති ලෙස පත් වෙනවා. ඒ වගේම විෂය භාර අමාත්‍යවරයා විසින් පත් කරනු ලබපු තැනැත්තන් 2 දෙනෙක්, ආයතනයේ අධ්‍යක්ෂකවරයා, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා, විද්‍යා කටයුතු පිළිබඳ ජනාධිපතිවරයාගේ උපදේශකවරයා, මූලික අධ්‍යන ආයතනයේ පරිචින් සභාව විසින් එහි සාමාජික අතරින් තෝරා පත් කරනු ලබපු තැනැත්තන් 2 දෙනෙක්ින් වෙන ආකාරයට මූලික අධ්‍යන ආයතනයේ පාලක මණ්ඩලය සංශෝධනය කිරීමට අපි විසින් යෝජනා කර තිබෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මූලික අධ්‍යන ආයතනයේ එදා 1981 දී එවකට ජනාධිපති ජයා ජයවර්ධන මැතිතුමා විසින් මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුව මැතිතුමා සමග පිහිටවුණු ලැබුවේ අන්තර්ජාතික මට්ටමේ මූලික අධ්‍යන කටයුතු සඳහා මධ්‍යස්ථානයක් ලෙස, දකුණු ආසියානු මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කිරීම සඳහායි. ඒ වකවානුවේදී අනුගමනය කරපු මේ මූලික අදහස පිළිබඳව යම් යම් දේවල් ඉෂ්ට ප්‍රාප්ත කරගැනීමේ අපහසුතාවයන් ශ්‍රී ලංකාවට පැවතියත්, මූලික අධ්‍යන ආයතනය පසුගිය කාලය පුරා පර්යේෂණ ක්ෂේත්‍රයේ අතිවිශිෂ්ට සේවාවක් මේ රටේ විද්‍යා තාක්ෂණ ක්ෂේත්‍රයට කර තිබෙන බව ප්‍රකාශ කරන්න ඕනේ. විශේෂයෙන්ම පසුගිය කාලය පුරා ජීව පොහොර වර්ධනය කිරීම සඳහා කරන ලද පර්යේෂණ වසර 10ක පමණ කාලයක තිස්සේ කරන ලද පර්යේෂණ ඉතාම සාර්ථක වුණා. ඒ අනුව රසායනික පොහොරවලට විකල්පයක් හැටියට තේ වගාවේ මේ ජීව පොහොර අද වාණිජකරණය කරලා තියෙනවා. මේ මගින් රසායනික පොහොර භාවිතයේ 50%කින් පමණ අඩු කර ගැනීමේ හැකියාව වාර්තා වෙලා තියෙනවා. දැන් මේ පිළිබඳව වී වගාවට ඒක යොදා ගැනීම පිළිබඳ පර්යේෂණ කරගෙන යනවා. ඒ වගේම සෝයා වගාව සඳහා රයිසෝබියම් යොදා ගැනීම පිළිබඳ පර්යේෂණය කරගෙන එම මගිනුත් රසායනික පොහොර භාවිතාව 50%කින් පමණ අඩු කර ගැනීමට හැකියාව ලැබෙනවා. මීට අමතරව මේ රටේ ඉතාමත් බලගතු ප්‍රශ්නයක් පවතින රජරට කලාපයේ හඳුනා නොගත් වකුගඩු රෝගයේ සඳහා ජල පිරිපහදු කිරීමේ යන්ත්‍ර ගණනාවක් පර්යේෂණ මගින් ස්ථාපිත කර තිබෙන ස්ථාන 8ක, එමගින් ඒ ප්‍රදේශවල ජනතාවට විධිමත් පානීය ජල පහසුකම් සැපීමේ හැකියාව ඇති කරගෙන තිබෙනවා. ඊට අමතරව තවත් පර්යේෂණ කටයුතු ගණනාවක් ඔවුන් විසින් සකස් කර තිබෙනවා. මේ සභාවේ ප්‍රයෝජනය සඳහා ඔවුන් විසින් සකස් කරන ලද පර්යේෂණ කටයුතු පිළිබඳව වන වාර්තාව
මා විසින් මේ අවස්ථාවේදී හැන්සාට් ගත කිරීමට සභාගත කරනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අප විසින් අපේ තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය විසින් පසුගියදා සකස් කරන ලද තාක්ෂණ ආයෝජන සැලැස්ම පිළිබඳ මූලික අදහස මේ ගරු සභාවට ප්‍රකාශ කිරීමට මා විසින් මේ අවස්ථාවක් කරගන්නවා. අපි කවුරුත් දන්නවා මේ රටේ විද්‍යා තාක්ෂණ ක්ෂේත්‍රය පිළිබඳ විවේචන දෙක අපට පසුගිය කාලයේ දැක ගැනීමට හැකියාව ලැබුණා. එන් එක විවේචනයකින් කියවුනේ විද්‍යා තාක්ෂණ ක්ෂේත්‍රයට විධිමත් ආයෝජනයක් රජය හෝ පුජ්ජලිකාංශය විසින් සිදු නොකරන බවයි. ප්‍රමාණවත් ආයෝජනයක් සිදු නොකරන බවයි. අපි දැනට සිදුවෙන ආයෝජනය ගැන කල්පනා කරලා බැලුවොත් ප්‍රාග්ධන ආයෝජනය ඉතාමත්ම අඩු ආයෝජනයක්. ඒ වගේම තවත් මේ ආයතන විද්‍යාත්මක ආයතන අපේ අමාත්‍යංශ යටතේ පර්යේෂණ ආයතන හතරක් පවතිනවා. තවත් රටේ වෙනත් අමාත්‍යංශ සහ ආයතන සතුව මුළු ගණන ආයතන 10ක් පමණ මේ පර්යේෂණ කටයුතු වල විශ්වවිද්‍යාලත් ඇතුළුව ක්‍රියාත්මක වෙනවා. කොහොම වුණත් මේ සඳහා වෙන ආයෝජන ඉතාම අඩුයි. ඒ නිසා තාක්ෂණයෙන් ඉදිරියට යන්න ශ්‍රී ලංකාවට බාධාවක් උදා වෙලා තියෙනවා කියලා විවේචනයක් පවතිනවා. අපි ගත්තොත් ඇත්ත වශයෙන් මේ චෝදනාව බලගත් චෝදනාවක්. මොකද රජය මෙහිදී මූලිකත්වයේ අරගෙන කටයුතු කළ තියෙනවා. දැනට තාක්ෂණ පර්යේෂණ ක්ෂේත්‍රයේ වියදම් වලින් විශේෂයෙන් ප්‍රාග්ධන වියදම් වලින් 55%ක් රජය විසින් දරනවා. පෞද්ගලිකාංශය 40%ක් පමණත්, ඒ වගේම විදේශ සමාගම් ආයෝජන කලාපවල කටයුතු කරන 5%ක් පමණත් මේකට දායක වෙලා තියෙනවා. අපි ගත්තොත් කනගාටුදායක ඇත්ත, අද මේ රටේ දවසකට රුපියල් මිලියන 300ක පමණ සිගරට් පානය කරනවා. හැබැයි ඊට ආසන්න මුදලක් තමයි අපි වර්ෂයටම තාක්ෂණ පර්යේෂණ ක්ෂේත්‍රවලට ප්‍රාග්ධන වියදම් හැටියට රජය මගින් මුදා හරින්නේ. එනිසා මේක ඉතාමත් බරපතල තත්ත්වයක්. මේ සඳහා වියදම් වැඩි කිරීමේ අවශ්‍යතාවය, වැඩියෙන් ආයෝජනය කිරීමේ අවශ්‍යතාවය පෙනෙන්න තිබෙනවා. මේ එක චෝදනාවක්. අනිත් පැත්තෙන් නැගෙන චෝදනාව තමයි මේ තාක්ෂණ පර්යේෂණ ක්ෂේත්‍රයට කරන වියදම් කරන ආයෝජන වලින් ආර්ථිකයට ලැබී තිබෙන ප්‍රතිලාභය කවර ආකාරයේද කියන්නේ. විශේෂයෙන්ම රජය මගින් පෞද්ගලික අංශයට ලබා දුන්න බදු සහන මේ ආයෝජන කරන්න තාක්ෂණ ක්ෂේත්‍රයට. නමුත් ඒ බදු සහන ඉතාම සීමා සහිත පිරිසක් විසින් තමයි බාර අරගෙන ක්‍රියා කරලා තියෙන්නේ. එනිසා ආර්ථිකයට මෙයින් වෙච්ච දායකත්වය තාමත් ඉතාමත් සීමා සහිත ප්‍රමාණයකයි තියෙන්නේ. අප විසින් අපගේ විද්‍යාත්මක මඩුල්ල විසින් කරන ලද සමීක්ෂණයකදී අපිට පෙනී ගියා ඉතා වැදගත් කාරණයක්. ඒ තමයි තාක්ෂණවලට කරන ආයෝජනය සහ ආර්ථික වර්ධනය අතර පැහැදිලි සම්බන්ධතාවයක් තිබෙන බව. තාක්ෂණයට කෙරෙන පර්යේෂණ සඳහා කෙරෙන ආයෝජන ප්‍රාග්ධන ආයෝජන 1%කින් ඉහළ නම් වනවා නම් වසර 7-8 වැනි කාලයක් තුල පැහැදිලිවම ආර්ථිකයේ 0.3ක පමණ ආර්ථික වෘද්ධි වේගයක් ළඟා කරගන්න පුළුවන් කියලා ඒ මගින් අපිට පෙනී ගිහින් තියෙනවා පසුගිය වසර 40ක පමණ වියදම් සලකා බැලීමේදී. වෙන වචන වලින් කියනවා නම් තාක්ෂණ පර්යේෂණ ක්ෂේත්‍රයට 300ක පමණ වැඩි මුදලක් අපි නිවැරදි ක්ෂේත්‍රවල ආයෝජනය කළොත් මේ ආර්ථිකයේ ඊළඟ අවුරුදු 7ේදී දෙගුණ කිරීමට හැකියාව ලැබෙනවා. දළ ජාතික නිෂ්පාදනයේ දෙගුණ කිරීමට හැකියාව ලැබෙනවා. එහි තේරුම ආර්ථික වර්ධන වේගය 10%ක තත්ත්වයකට පත් කරගන්න අපට ඊළඟ අවුරුදු 7ේදී හැකියාව ලැබෙනවා. තාක්ෂණ ක්ෂේත්‍රයේ අපේ ආයෝජනය 300කින් වැඩි කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේක අපි මේ පසුගිය දත්ත මගින් සහ අපේ හැකියාව මගින් අපි ලබාගත් දෙයක්. ඒ අනුව මේ චෝදනා දෙකටම පිළිතුරක් හැටියට තමයි විධිමත් ආයෝජන සැලැස්මක් ආර්ථිකයේ පැත්තත්, ඒ වගේම අපේ විද්‍යාඥයින්ගේ පැත්තත්, රටේ පොදු දැනුම් ආර්ථිකයක තියෙන වටපිටාව පැත්තත් ගැන කල්පනා කරලා 5 අවුරුදු සැලැස්මක් අපි සකස් කරලා තියෙන්නේ. ඒක බිලියන 50ක් මේ අවුරුදු 5 ඇතුළත ආයෝජනය කිරීම සඳහා ශේෂ්ත්‍ර 10ක් තාක්ෂණ මැදිහත් වීම් 10ක් එක්ක අපි හඳුනාගෙන තිබෙනවා. එක පැත්තකින් මේ තාක්ෂණ ශේෂ්ත්‍රයේ ඇති කරලා තියෙන මේ ගැටලු, එක පැත්තකින් ආයෝජනයේ මදී කියනවා, අනිත් පැත්තෙන් තාක්ෂණ ශේෂ්ත්‍රයේ ඇති කරන පර්යේෂණ වලින් ආර්ථිකයට ප්‍රතිලාභ නැහැයි කියනවා. මේකට විසඳුමක් හැටියට මේක ඉදිරිපත් කරලා තියෙනවා. වගේම අපි කල්පනා කළා මේ රටේ ආර්ථිකයේ අද පවතින වර්තමාන තත්ත්වයට විප්ලවීය පරිවර්තනයක් කරන්න තාක්ෂණ පර්යේෂණ ක්ෂේත්‍රයට හැකියාව තිබෙන බව. ගරු නියෝජ්‍ය කතානායකතුමනි,
අද මේ රටේ පමණක් නෙවෙයි හැමතැනකම කතා කරන විශාල ගැටලුවක් තමයි මැදි ආර්ථික උගුල ගැන. මධ්‍යම ආර්ථිකයකට රටක් ගමන් කළාම ඉන් ඔබට යන්න ඒ ආර්ථිකයට ඇති නොහැකියාව පිළිබඳව කෙරෙන සංවාදයේ සාකච්ඡාව. අපි මේ ගැන කතා කරනවා මොකද්ද මැදි ආර්ථිකය කියන්නේ? ලෝක බැංකුවට අනුව නම් මැදි ආර්ථිකය කියන්නේ ඒක පුජ්‍යල ආදායම $1,065 $12,660 අතර සීමාව. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව නම් ඒක ඊට වඩා වෙනස්. වෙන වෙනත් ආයතන වලට අනුව ඒක ඊට වඩා වෙනස්. ඒ වගේම ඒක කාලෙන් කාලෙට වෙනස් වෙනවා. ලෝක බැංකුවට අනුව අපි මැදි ආර්ථිකයක් බවට පරිවර්තනය වුණේ මැදි ආර්ථිකයේ පහළ මට්ටමට පරිවර්තනය වුණේ 1998. ඒ අනුව දැන් මේක සිද්ධ වෙලා අවුරුදු 15ක පමණ කාලයක් දැනටමත් ගෙවිලා තියෙනවා. ඒ වගේම ලංකාවට විවෘතාර්ථික ප්‍රතිපත්ති අඳුන්ලා දීලා අවුරුදු 40ක පමණ කාලයක් ගත වෙලා තියෙනවා. ඒතර මේ කාලය ඇතුළත විශ්ලේෂණය කරලා බලලා තියෙනවා ලෝකයේ විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝකයේ රටවල් 103ක් සම්බන්ධයෙන් කරපු ඔවුන්ගේ පර්යේෂණයේදී පෙනී ගිහින් තියෙනවා 1970 ගණන් වල මේ විවෘතාර්ථික ප්‍රතිපත්තියට ඇතුල් වෙලා තමන්ගේ ආර්ථිකය විවෘත කළා ඉදිරියට ගිය රටවල් අතරින් මේ රටවල් 103 අතරින් රටවල් 13යි මේ මැදි ආර්ථික උගුල සාර්ථකව පන්නලා ඒ ඒක පුජ්‍යල ආදායම $12,000 ඉක්මවලා තියෙනවා. අපි ඉන්නේ ඒක ඉක්මවා ගැනීමට නොහැකි වෙච්ච තත්වයක් තුලයි. ඒ වගේම මේ මැදි ආර්ථිකය තුල අපි පවතින පමණක් නෙමෙයි මැදි ආර්ථික උගුල කියන්නේ මොකක්ද කියන එකටත් අද ජාත්‍යන්තර නිර්වචනයක් ලැබිලා තියෙනවා. අවුරුදු 14ක් එක දිගට මැදි ආර්ථිකයේ යම් මට්ටමක රටක් රැඳී තිබෙනවා නම් ඒ රට මැදි ආර්ථික උගුලේ හසු වෙලා තියෙනවා කියන එක තමයි ඒ නිර්වචනය. ඉතින් මේ කවර නිර්වචනයක් අනුව ගත්තත් අපේ ආර්ථිකයට අද අත්‍යවශ්‍ය වෙලා තියෙනවා ඉදිරි ගමනක්, ඉදිරි පිම්මක්, විප්ලවීය පරිවර්තනයක්. ඒ සඳහා තාක්ෂණික මැදිහත්වීමක් අපට අවශ්‍යයි කියන එක තමයි අපි විශ්වාස කරන්නේ. මොකද අපේ ආර්ථිකය පිළිබඳ විවිධ විවේචන තියෙනවා, විවිධ සුභවාදී දැක්මන් ඇති වෙලා තියෙනවා. මේ සියල්ල එකට කැටි කරලා අරගෙන තාක්ෂණික විසඳුමක් මේ ගැටලුවට, මේ ප්‍රශ්නයට තියෙනවද කියන එක පිළිබඳව අපි සොයා බැලිය යුතුයි කියන එක තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි බලන්නේ. අපේ රටේ ඉතිහාසය අරගෙන බැලුවම 1960 ඉඳන් මේ 2013 දක්වා අපේ ආර්ථිකය වෙළඳපොළ මිල ගණන් අනුව අපේ ආර්ථිකයේ දළ ජාතික නිෂ්පාදිතය 1294 ගුණයකින් වැඩි වෙලා තියෙනවා. 1294 ගුණයකින් රුපියල් මිල ගණන් අනුව ආර්ථිකය වර්ධනය අතර 1960ට සාපේක්ෂව. ඩොලර් මිල ගණන් අනුව බැලුවම 47 ගුණයකින් වැඩි වෙලා තියෙනවා. 1996ට සාපේක්ෂ මිල ගණන් අනුව බැලුවම, තාත්වික මිල ගණන් අනුව බැලුවම 12 ගුණයකින් වැඩි වෙලා තියෙනවා. ඒ අනුව මේ ආර්ථිකය කීප ගුණයකින් වැඩි වෙනවායි කියන එක සාපේක්ෂ කාරණයක්. ඒ සාපේක්ෂ කාරණයේදී අපිට පේනවා මේ ආර්ථිකයේ ගමන් මඟ පිළිබඳව තාත්වික මිල ගණන් බැලුවම අපට තාත්වික රූප ලැබෙනවා. විශේෂයෙන්ම මේ අවුරුදු 60ක කාලය තුළ 12 ගුණයකින් ආර්ථිකයේ තාත්වික වර්ධනය වෙලා තියෙනවා. ඒ වගේම පසුගිය විවෘතාර්ථිකයේ ක්‍රියාත්මක කරපු අවුරුදු 40 ඇතුළතම ආර්ථිකය වර්ධනලා තියෙන 6 ගුණයකින් පමණයි. එනිසා මේ විවෘතාර්ථික ප්‍රතිපත්ති අපිට අඳුරලා දීලා අවුරුදු 40ක පමණ කාලයක් ගිහින් තියෙනව පමණක් නෙවෙයි, ඒ කාලය ඇතුළත අපි ලබාගෙන තියෙන වෘද්ධිය, අපි ලබාගෙන තියෙන ප්‍රමාණයන් අද කිසියම් ආකාරයකට හිර වෙමින් තියෙන තත්ත්වයක් අපිට පේන්න තියෙනවා. මොකද 1977 මේ ආර්ථිකය විවෘත කරන අවස්ථාවේදී අපට තිබිච්චේ හැකියාවන් ගණනාවක් අද අපිට නැහැ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. එදා අපි ආර්ථිකය විවෘත කරනකොට මේ කලාපේ ආර්ථිකය විවෘත කරලා තිබිච්ච එකම රට අපි පමණයි. ඒ විතරක් නෙවෙයි අපට ඉතාමත් බලගත් තරුණ ශ්‍රම බලකායක් හිටියා රැකියා විරහිත ඉතාම අඩු මිලට සේවය කරන්න සූදානම්. ඒ වගේම මේ රට තුල එදා බලශක්තිය නිපදවුවේ ජලයෙන්, විදුලි ඒකකයේ 115 තිබුණේ. එනිසා අඩු මිලට බලශක්තිය අපිට තිබුණා. ඒ වගේම බැරෑරුම් පරිසර නීති ආදී ඒ අවස්ථාවේ තිබුණේ නැහැ. මේ නිසා ආයෝජකීන්ට ඉතා පහසුවෙන් ශ්‍රී ලංකාවට ඇවිල්ලා වෙන රටවල් තිබුණෙත් නැහැ. ලාභ ශ්‍රමය, ලාභ සම්පත්, ලාභ බලශක්තිය, ලාභ පරිසර නීති මත ආයෝජනය කිරීමේ හැකියාවක් ලැබුණා. 77-82 අතරේ විශාල වර්ධන වේගයක් රඳවගන්න එක බරපතල විදියට හේතු වුණා. ඒ විතරක් නෙමෙයි ජයවර්ධන ජනාධිපතිතුමාගේ ඒ විදේශ ප්‍රතිපත්තිය මත උතුරු ඇමරිකාවේ, යුරෝපයේ වෙළඳපොළවල් විවෘත වීම නිසා අපිට తాවකාලික තත්වයක් ලැබුණා. වාසිදායක තත්වයක් අපට ඒ වෙළඳපොළවල් ඇතුලේ ලැබුණා. නමුත් 1987-89 වෙනකොට කනගාටුදායක තත්වයන් ආර්ථිකය තුළ ඇති වුණා. ආර්ථික කඩාවැටීමකට ලක් වුණා. විරැකියාව, දුප්පත්කම, ඒ වගේම ආර්ථික වර්ධන වේගයේ මේ සියලුම සාධක වලින් ආර්ථිකය ඉතාමත් බලගත් අර්බුදයකට ගිහිල්ලා තරුණ කැරලි ගණනාවකට මුහුණ දෙන තත්වයකට රටේ ආර්ථිකය පත් වුණා.
අද එදා විවෘතාතිකයේ අවස්ථාවේදී අපි මේ විවෘත කරපු අවස්ථාවේ තිබිච්ච වාසිදායක කොන්දේසි එකක්වත් අද අප සතුව නැහැ. ලාභ ශ්‍රමය අද මේ රටේ නැහැ. පසුගියදා අපේ ඇමතිතුමාම ප්‍රකාශ කළ ආයෝජන ප්‍රවර්ධන 16000ක් තියෙනවා කියලා නිදහස් වෙළඳ කලාපවල රැකියා අවස්ථා නමුත් කවුරුවත් ඒවට ගිහිල්ලා නැහැ. අද මේ රට ඇතුලේ විශාල ශ්‍රම හිඟයක් විශේෂයෙන්ම ශ්‍රමය වගුරුන ක්ෂේත්‍රවල ශ්‍රම හිඟයක් ඇති වෙලා තියෙනවා. ඒ වගේම වැඩිහිටි ජනගහනයක් බිහි වෙමින් තියෙනවා. තරුණ ජනගහනය ඉතාම අඩුයි. මේ නිසා මේ ප්‍රශ්න වලට විසඳුම් අපි ඉක්මනට සොයා නොගත්තොත් මේ රට ඇතුලේ ශ්‍රම බල පද්ධතිය ගැන බැලුවම විශාල අර්බුදයක් නිර්මාණය වෙමින් තිබෙන බව අපට පැහැදිලි. අද විදේශ සංචාරක වීසා ගත්ත විශාල පිරිසක් ශ්‍රී ලංකාවට ආර්ථික ශ්‍රමිකයෝ හැටියට ඇදිලා එන්න මේක අද හේතුවක් වෙලා තියෙනවා නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම මෙවැනි ආර්ථික තත්ත්වයකට ආර්ථිකයේ වර්ධනය වීම මේ ආකාරයට සීමා වුණාට පස්සේ මේක අපිට පමණක් තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. ලෝක හැම රටකටම මේ ආර්ථික මගේ ගිය හැම කෙනාම මුණදී ප්‍රශ්නයක්. ඊළඟ ආර්ථික පිම්ම ලබා ගන්න අපි මේ යුගයට කියනවා නිෂ්පාදන සාධක මත අපි ආර්ථික වර්ධනය ළඟා කරගන්නා යුගය කියලා. ඒ නිෂ්පාදන සාධක මත ආර්ථික වර්ධනය ළඟා කරගන්නා යුගය අපට දැන් සීමාකාරී වෙලා තියෙනවා. එහෙනම් ඊළඟ යුගය මොකද්ද? ඊළඟ යුගය තමයි යන්ත්‍ර සූත්‍ර කාර්යක්ෂමතාවය මත කාර්යක්ෂම වෙළඳ වැඩපිළිවෙළවල් මත ආර්ථිකය වර්ධනය කරගැනීමේ යුගය. මේක බොහොම දක්ෂ විදියට ජපානය, බොහොම දක්ෂ විදියට ජර්මනිය, අනිකුත් බලගතු රටවල් විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදයට, එංගලන්තය වැනි රටවල් වලට යොදාගත් උපක්‍රමය තමයි තමන්ගේ කර්මාන්ත ශාලා, තමන්ගේ කර්මාන්ත පද්ධති, තමන්ගේ වෙළඳ පද්ධති, තමන්ගේ වාණිජ සමාජය කාර්යක්ෂම සමාජයන් බවට පරිවර්තනය කිරීම, කාර්යක්ෂම ක්‍රියාවලීන් බවට පරිවර්තනය කිරීම, නව ක්‍රමවේද කළමනාකරණ ක්‍රමවේද සහ නව නිෂ්පාදන ක්‍රමවේද හඳුන්වා දීම. ඒ යුගයට විශාල ආයෝජනයක් අවශ්‍යයි. ඒ නිසා මේ යුගය වැඩි ආයෝජනයක් තියෙන කාර්යක්ෂමතාවයේ ඉහළ නැංවීම මගින් ආර්ථිකයේ ඉහළ නැංවීමේ යුගය හැටියටයි ආර්ථික විද්‍යාවකින් හඳුනාගන්නේ. දැන් අපි ඉන්නේ ඇත්තට මේ යුගයේ. නමුත් ඒ යුගය එක්කම අද ලෝකයට අලුත් යුගයක් පහළ වෙලා තියෙනවා. ඒක තමයි නවෝත්පාදනය මගින්, නව නිර්මාණ මගින්, දැනුම් ආර්ථිකයක් මගින් යෝධ ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීම, ආර්ථිකයේ තියෙන මේ උගුල්, ආර්ථිකයේ තියෙන මේ සීමාකාරී තත්ත්වයන් ජය ගැනීමට කටයුතු කිරීම. එතනදී ශ්‍රී ලංකාවට විශේෂිත තත්ත්වයක් තිබෙනවා කියලා අපි විශ්වාස කරනවා. නිදහස් අධ්‍යාපනය මගින්, සාක්ෂරතාවය මගින්, රට පුරා පැතිරී තිබෙන විදුලි පද්ධතිය, මාර්ග පද්ධතිය සහ දුරකථන පද්ධතිය හා පරිගණක පද්ධතිය මගින් දැනුම් ආර්ථිකයකට අවශ්‍ය කරන ඒ සමාජ බලවේගයේ ශ්‍රම බලකාය ඇති කළ තියෙන විතරක් නෙවෙයි, අද වෙනකොට නව නිර්මාණ සඳහා මහා පරිමාණ ආයෝජන වෙනුවට සුළු පරිමාණ ආයෝජන වලින් සිදු කරගත හැකි නව නිර්මාණ වටපිටාවක් මුළු ලෝකයේ පුරාම අද බිහි වෙලා තියෙනවා. අද අපි දන්නවා එදා වගේ නෙවෙයි අද නවීන ලෝකයේ විශ්වවිද්‍යාල අවශ්‍ය නැහැ, මහා ගොඩනැගිලි, ඒ වගේම ගුරුවරු ශිෂ්‍යෝ එකට කැටිවෙච්ච යෝධ ආයතන විශ්වවිද්‍යාල අවශ්‍ය නැහැ. අද ලෝකයේ නව ප්‍රවණතාවය අපි එකට කියන්නේ සයිබ අවකාශයේ ගොඩනගෙන විශ්වවිද්‍යාල, එහෙම නැත්නම් cloud universities කියලා අපි කියනවා. ඒ වගේම අද ක්‍රමක්‍රමයෙන් අපේ ලෝකයේ තුල අද ගොඩනැගිච්ච යෝධ සුපිරි වෙළඳ ශාලා අද ක්‍රමයෙන් ඉවත් වෙලා ගිහිල්ලා අද වෙළඳාම සම්පූර්ණයෙන්ම සයිබ අවකාශයේ සිදු කරන අපි කියනවා cloud marketing වලට අද පත් වෙලා තියෙනවා. Amazon, අලිබබා වැනි යෝධ ව්‍යාපාර අද බිහි වෙලා අපට අවශ්‍ය කරන බඩු භාණ්ඩ අද සයිබ අවකාශයේ මිලදී ගැනීමට, වෙළඳාම් කිරීමට හැකි අවස්ථාවක් අද උදා වෙලා තියෙනවා. එහෙනම් මේක ඊළඟ යුගය තමයි cloud factories, එහෙම නැත්නම් සයිබ අවකාශයේ ගොඩනැගෙන කුඩා කුඩා යෝධ ව්‍යාපාරික ජාලයන්, නිෂ්පාදන ජාලයන්, නව නිර්මාණ ජාලයන් ඇතිවීම. මේ නව යුගය නව කාර්මික යුගය හැටියට හඳුනාගන්න. විශේෂයෙන්ම අපි මෙතනදී අපේ මේ මැදි ආර්ථික උගුල සාර්ථක ලෙස පන්නගත්ත කොරියාවේ ආදර්ශය අප සතුව තිබෙනවා. මේ ආසියානු කලාපයේ සතුව තියෙනවා. දරු නියෝජ්‍ය කතානායකතුමනි, එදා 1960 දී ලංකාවේ ඒකපුජ්‍යල ආදායමෙන් හරියටම 3/1 දකුණු කොරියාවේ ඒකපුජ්‍යල ආදායම. එදා කොරියාව කියලා අපි කිව්වේ අපේ රටේ තියෙන දුප්පත්ම පැල්පත්වාසීන්ට අපි නම් කළේ කොරියාව කියලා. නමුත් අද ලංකාව වගේ 15 ගුණයක් කොරියාවේ ඒකපුජ්‍යල ආදායම අද අපේ දරුවෝ කොරියාවේ රස්සාවලට යන්න තමයි උත්සාහ කරන්නේ. මේ වෙනස කොරියාව ඇති කරගත්තේ කොහොමද? මේ මැදි ආර්ථික උගුල පෙන්නුවේ කොහොමද? මේ මැදි ආර්ථික උගුල පන්නලා යුද්ධයෙන් විනාශ වෙච්ච රට, දුප්පත්කමේ පතුලේ තිබිච්ච රට, හැකියාවන් විනාශ කරපු රට යෝධ කාර්මික බලයක් බවට පත් කළේ කොහොමද? ලෝකයේ නව උත්පාදනය සඳහා වෙච්ච ජාත්‍යන්තර මට්ටමේ බ්‍රෑන්ඩ් Samsung, LG, Hyundai, POSCO බිහි කළේ කොහොමද?
අන්නේ ආදර්ශය අපි ඉගෙන ගත යුතුයි. එතනදී තමයි අපිට පේන්නේ නවෝත්පාදනය හා තාක්ෂණ පර්යේෂණ ශාස්ත්‍රවලට කරපු අඛණ්ඩ ආයෝජනය මගින් තමයි කොරියාව එක ලබා ගත්තේ. අද කොරියාව තමන්ගේ ජලජාතික ආදායමෙන් 4%ක් මේ නවෝත්පාදනය වෙනුවෙන් තාක්ෂණ පර්යේෂණ ශාස්ත්‍රය වෙනුවෙන් වැය කරනවා. ඒකේ රහස තමයි අර කිසිම දෙයක් අහිමි නැති වෙලා තිබිච්ච, යුද්ධයෙන් වෙනසිච්ච, ශුෂ්කභාවයෙන් වෙනසිච්ච, දුප්පත්කමේ පත්ලෙ හිටපු, නූගත්කමේ පත්ලෙ හිටපු රට ලෝකේ බලගත් ආර්ථික බලයක් වෙලා ලෝකේ පුරාම ජනප්‍රිය වෙළඳ සන්නාම නාමයන් ගණනාවක් ස්ථාපිත කරන්න හැකියාව ළඟා කරගත්තේ. ඉතින් අපිට කොරියාවේ මගේ මෙයන් බෑ. නමුත් අපි ඉගෙන ගත යුතු වැදගත්ම පාඩම තමයි තාක්ෂණය පැත්තෙන් ඉදිරියට යන්න, පර්යේෂණයේ පැත්තෙන් ඉදිරියට යන්න, නවෝත්පාදනයේ පැත්තෙන් ඉදිරියට යන්න රටට සුවිශේෂී අවස්ථාවක් තියෙනවා. ආර්ථිකයේ කර්කශ ලෙස විවේචනය කරන්න පුළුවන්, සමාජ ක්‍රමයේ වෙනස් කිරීමෙන් ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා කියන්න පුළුවන්. මේ ඔක්කොම අහස්මාලිගා. අපි බලන්න ඕනේ මහ පොළවේ ක්‍රියාත්මක වෙච්ච, මහ පොළවේ ඉදිරියට යන්න පුළුවන් ආර්ථික උපාය මාර්ගය මොකක්ද කියලා. ඒ නිසා තමයි අපි යෝජනා කරන්නේ මේ රටට අලුත් උපාය මාර්ගයක් හැටියට 2015 ඉඳන් 2020 දක්වා මැදි ආර්ථික ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා නවෝත්පාදන ආර්ථිකයකට විධිමත් ආයෝජනයක් පක්ෂ විපක්ෂ සියලු දෙනාගේම අනුග්‍රහයකත්වයෙන් අපි සිදු කළ යුතුයි කියලා. බොහොම ස්තුතියි ගරු ඇමතුමා.